ක්‍රිකට් ලෝක කුසලානය කියන්නේ අවුරුදු 4කට වරක් උදාවන ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය කියලා කිව්වොත් නිවැරදි. මේ පාරත් ලෝක කුසලානය තමන්ගේ රටට අරගෙන එනකම් රටවල් 10ක් බලාගෙන ඉන්න මොහොතක 2019 ලෝක කුසලානය තරඟ ප්‍රතිඵල වර්ෂාවට බාර කරන්න උන එක නම් ලොකු ඛේදවාචකයක්. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වලා දුන්නු හිරු නොබසින අධිරාජ්‍යයේ වතුර නොබසින පිටිවල 2019 ලෝක කුසලානය විහිළුවක් වෙලා වගේ තමයි දැනට නම් පේන්න තියෙන්නේ. ලෝක කුසලානය ක්‍රීඩා කරන පිටි තරඟ කරන්න සුදුසු තත්ත්වයේ තියෙනවද, ජලය බැහැල යන පද්ධති හරි විදිහට තියෙනවද කියලා අවශ්‍ය පරීක්ෂා කිරීම කරලා තමයි ලෝක කුසලාන තරඟයක් යම් පිටියකට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ විදිහට හොඳම තත්ත්වයේ තියෙන පිටියක මේ දවස්වල එංගලන්තයට වහින විදිහේ වැහි වලින් ක්‍රීඩා පිටි ආරක්ෂා කරගෙන නැවත තරඟ පවත්වන්න පුළුවන් මට්ටම ගන්න පුළුවන් විදිහට ආවරණය කරන්න ඒ ඉහළ තාක්ෂණයේ විතරක් ප්‍රමාණවත් නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. මෙම වෙන නිසා තමයි පිටියේ අවට කලාපය තෙත බරිත නිසා සමහර තරඟ අතහැර දාන්න වෙන්නේ. අනිත් එක මේ කාලේ එංගලන්තයට වැසි වෙන කාලයක් කියලා කලින්ම දැනගෙන තරඟ වලට අමතර දිනයක් වින් කරන්න බැරි වීමත් පාඩුවක්. මේ දේවල් අපි කිව්වට මීට වැඩිය ගැඹුරු විදිහට ICC එංගලන්ත ක්‍රිකට් බලධාරීනුත් මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඇති. මොකද එයාලා ක්‍රිකට් නොදන්න අය නොවන නිසා. හැබැයි ගෙදර ඉඳන් තරඟ නරඹන ප්‍රේක්ෂකයෝ විදිහට බලද්දී අපිට හිතෙන්නේ ලෝක කුසලානය වගේ වැදගත් තරඟාවලියක කාලගුණයෙන් බලපෑමක් වෙයි කියලා අදහසක් තිබුණා නම් අතිරේක දින වෙන් කරන්න තිබුණා කියලා. අනික තනතිල්ල ආවරණය කරන ඉහළ තාක්ෂණයක් තියෙන නවීන ආවරණයක පිටියේ අවට කලාපය ආවරණය කරන ආවරණ භාවිතා කළා නම් වැසි අඩුවෙලා ඉක්මනින් තරඟ ආරම්භ කරන්න වගේම අවට කලාපයේ තෙත බරිත නිසා තරඟ අතහැර දාන එකත් අඩු කරගන්න තිබුණා. කොමුණත් කියන්න තියෙන්නේ ක්‍රිකට් උපන් එංගලන්තයේ ඒ වගේම පළමින් ලෝක කුසලාන තරඟාවලිය තිබුණ රටේ තියෙන 2019 ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය මේ වෙද්දී විහිළුවක් වෙලා වැස්සට තරඟාවලිය හේදිලා යනවා තමයි අපිට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ කියලා. හිරු නොබසින අධිරාජ්‍යයේ හිරු දකින්නේ නැතුව මේ විදිහට තරඟ අතහැරලා දාන එක ගැන ඔයාලටත් හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝට පහලින් දාන්න අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.